මම දැන් මේ වැඩසටහන අපි හැදුවේ ඇත්ත වශයෙන් මේකට එක එක දේවල් කට්ටිය කතා කරනවා. ඒ කියන්නේ මුස්ලිම් අය අන්තවාදී, මුස්ලිම් අය හුදකලා කරන්න ඕන කියලා කට්ටියක් කතා කරනවා. තව කට්ටියක් කතා කරනවා මුස්ලිම් අය කරපු මහා අපරාධයක් මේකට අපි මොකක් හරි කරන්න ඕන කියලා කතා කරනවා. තව කට්ටිය කියන මුස්ලිම් අන්තවාදයක් රටේ තියෙනවා, ඒකට අපි මූණ දෙන්න ඕන කියලා කතා කරනවා. නමුත් මේකේ ඇත්ත පළල් ප්‍රශ්නය අපි ග්‍රහණය කරගන්නේ නැතුව අපි ප්‍රතික්‍රියා කරොත් අපි සම්පූර්ණයෙන්ම අර සුඩාන් වගේ රාජ්‍යයක් බවට, ඒ වගේම ලෝකයේ මෑත කාලේ අප්‍රිකානු දැනට ලෝක කවුරුද දන්නව රටවල් 62ක යුද්ධ තියෙනවා, නොනිල යුද්ධ. මේ වගේ කාලකණ්ණි රටක් බවට අපේ මේ සුන්දර මව්බිම පත් කරගන්න අපි ඉඩ දෙනවද? බුද්ධිමත් ප්‍රබුද්ධ පිරිසක් එක පවුලක් බවට පත් වෙලා, ආගමික ભેද පසෙකලා එක පවුලක් බවට පත් වෙලා අපි කටයුතු කරනවද කියන ප්‍රශ්නේ අපි අහන්න ඕනේ. ඒ වගේම මේක දේශපාලකයන්ට බාර දීලා, දේශපාලකයන්ට ඕන ඕන තීන්දුව ගන්න ඉඩ දීලා අපි එකතු වුණොත් දේශපාලකයන්ගේ තීන්දුව අපට ආපසු හරවන්න පුළුවන්. ඒක කරේ නැත්තම් අපි ලොකු අවුලකට යනවා. මේ අවුලේ සෑහෙන අපේ පාලකයෝ ගත්ත මෝඩ පටු දේශපාලන තීන්දුව හේතු වෙලා තියෙනවා. ඒකෙන් තමයි මේ විපත ඇත්තිලා තියෙන. මුස්ලිම් අන්තවාදයේත් එකේ කොටස. මුස්ලිම් අන්තවාදයක් ලංකාවේ තියෙනවා. ඒක අපි දැක්කා. ඒ කියන්නේ ඒක මෙහි ඉන්න මුස්ලිම් අයගේ ප්‍රශ්නයක් නෙවෙයි. ලෝකයේ ඇතිවෙච්ච මහා ප්‍රවණතාවයක සුළිසුණුගක් හැටියට ඒ ප්‍රවණතාවයට අපේ මුස්ලිම් සමාජයේ යම් ප්‍රවණතාවයක් අපිට දකින්න හම්බ වෙනවා. අපිට සින්දු කීප මොහොතින් බේක්ලා ලක්ෂ්මී බායලා වෙනුවට කළු කබ ඇඳගත්ත, ක්‍රීඩාවට එන්නේ නැති, සංගීතයෙන් නැති අමුතු ඉස්ලාම් සංස්කෘතියක් ඇතිලා තියෙනවා. ඔබතුමන්ලගේ වගකීමක් මේකෙන් මිනිස්සු ගලව ගන්න එක. අපිට අඩුගානේ ඊජිප්තුව, අපිට අඩුගානේ ඉන්දුනීසියා, අසල්ලසි බංගලාදේශ වගේ මුස්ලිම් ජනතාවක් නෙවෙයි ලංකාවේ මුස්ලිම් ජනතාව. අපි කනගාටුවෙන් කියනවා. ඒ වෙනස, ඒ හැබැයි ඒ වෙනස අපිට බලෙන් කරන්න බෑ, නීතියෙන් කරන්න බෑ. කළු කබා දාගෙන යනවනම් අපිට පේන ඉස්සර දෙන්නේ තුන් දෙනේ හදිසියෙන් හිටපු එක ප්‍රවණතාවයක් විදිහට ඔළුව වහගෙන යනවා. ඒක වෙනස් කරන්න ඔබතුමන්ලගේ සභාව තියෙනවා නම් කියන්න අපි නීති දාන්න ඕනේ. අපි අනිත් අපි දැක්කම මේ බංගලාදේශ ක්‍රිකට් මැච් එකක් දැක්කම මුස්ලිම් කාන්තාව එහෙම ඔළුව වහගෙන නැහෙනේ. මොකද්ද මේ විච වෙනස? ඒක හන්ද මේ සමාජයේ දෙකට බෙදලා තියෙන්නේ. ඒක හන්ද සමාජයේ ඇඳුමින් අපි බෙදන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම්. කතෝලික සභාවේ කිතුණු ජනතාව තුල ඉස්සර අපි දැක්කයි පුංචි කාලේ කළු කොඩි දාන එක. මරණයක් වුණාම අපිත් පතකයි, අපි ගියාම මේ කළු කොඩි දාලා තියෙනවා. අද මම ගියා මේ ගමුවේ කළු කොඩි නෑ. හැම ගෙදරකම සුදු කොඩි. අපි ප්‍රනාන්දුපුලේ මෙතනිය දරනවා ඇති. ඒ වගේ මල ගෙදර යනකොට ඉස්සර කළු ඇඳේ. අද කළු ඇඳින්නේ නෑ, සුදු ඇඳිනවා. ඉතින් යනවා අර අපේ සමාජයේ සංස්කෘතියත් එක්ක ඒ කිතුණු සභාව යම්කිසි එකතු වීමක් තියෙනවා. හැබැයි අපි ඉස්ලාම් සමාජෙ දැක්කේ ඒ එකතු වීම වෙනුවට බෙග්ලා නැති, ගායකයෝ නැති, සංගීතයක් නැති. අපි දැක්ක ලෝකේ සුෆි මියුසික්, සුෆි සංස්කෘතිය, සින්දු කියන මුස්ලිම් අය. අපේ රටේ සින්දු කියන මුස්ලිම් අපට පේන්නේ නැහැ. එහෙම ආධ්‍යාත්මික සංස්කෘතියක් අපිට දකින්නේ නැහැ. අපි කෑමි බීමේදී අපිට හරි බය මුස්ලිමට කෑමක් දෙන්න. අහයිද කියලා, හලාල්ද කියලා. මොකද ඒගොල්ලන්ට වෙනම කෑම. අපිත් එකට එකතුල කෑම කන්න බැරිද? ඒක එච්චර බරපතල ප්‍රශ්නයක්ද? ඉතින් වෙනම නීතියක්, වෙළඳ නීති ඉක්මවලා ගිහිල්ලා වෙනම නීති. ඊළඟට මේ ගත්ත තීරණ අපි බරපතල තීරණ තියෙනවා. බරපතල තීරණ තමයි අපේ ජයරජවර්ධන මහත්තයා ගෙන ආපු මැතිවරණ ක්‍රමය. මේ ඉස්ලාම් ජාතිවාදයේ වැඩිමේ සෑහෙන කොටසක් ඉෂ්ට කළා තියෙනවා.